අද අලුයම තුනට ආරම්භ වූ විදුලි විසන්ද කිරීමට තුලත් වන්නේ A B C D E F යන කාණ්ඩයයි. එම කාණ්ඩවලට අලුයම තුනේ සිට උදැසන 6 දක්වා පැය තුනක විදුලි විසන්ද කිරීමක් සිදු වුණා. එම කාණ්ඩයට නැවත විදුලි විසන්ද කිරීම සිදු වන්නේ මධ්‍යහන 12ත් පස්වරු 4ත් අතර පැය 4ක කාලයක් සහ මධ්‍යම රාත්‍රී 12ත් අතර පැය 6ක කාලයක් ලෙසටයි. G H I J K L කලාප සඳහා අද මධ්‍යම රාත්‍රී 12ත් හෙට අලුයම 3ත් අතර පැය 3ක කාලයකට පෙරවරු 8ත් මධ්‍යහන 12ත් අතර පැය 4ක කාලයක් සහ පස්වරු 4ත් රාත්‍රී 10ත් අතර කාලය තුල පැය 6ක කාලයක් වශයෙන් විදුලි විසන්ද කිරීම සිදු වෙනවා. P Q R S කලාප සඳහා අලුයම 3ට විදුලි විසන්ද කිරීම ආරම්භ වී පැය 3ක කාලයකට මධ්‍යහන 12ත් පස්වරු 4ත් අතර පැය 4ක කාලයක් සහ පස්වරු 6ත් මධ්‍යම රාත්‍රී 12ත් අතර පැය 6ක කාලයක් විදුලිය විසන් දිකරනවා. T U V W යන කලාප සඳහා අද මධ්‍යම රාත්‍රී 12ත් හෙට අලියම 3ත් අතර පැය 3ක කාලයක් සහ පෙරවරු 8ත් මධ්‍යහන 12ත් අතර කාලය තුල පැය 4ක් සහ පස්වරු 4ත් රාත්‍රී 10ත් අතර කාලය තුල පැය 6ක කාලයක් වශයෙන් විදුලිය විසන් දිකිරීම සිදු වෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. විදුලිය කපන්නේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි මට්ටමට ජනනය තියෙන්නේ. මේ ගොඩ 300කට වඩා ජනනය කරන්න බෑ ජල විදුලි බලාගාර වලින්. හවස 6:00 රෑ 10 වෙනකන් අවශ්‍ය වෙනවා ජල විදුලි වලින් මේ ගොඩ 800ක්. ඒකත් අපිට දී ගන්න බෑ ජලය නැති හින්දා. ලබන දෙවෙනිදා අපිට එනවා ඩීසල් තොගයක්. ඒ ඩීසල් තොගය කණිජ තෙල් සංස්ථාව අපිට සපයනවායි කියලා අපිට වරුදු වෙලා තියෙනවා. මේ විදුලිය කපීමේ වර්තමාන තත්ත්වය අපි පැය 4කට වඩා අඩු ප්‍රමාණයකට විදුලිය සංදි කිරීම නවත්ත ගන්න පුළුවන්. අද වෙනතුරු රටට තවත් බලාගාර හැදිය යුතුව තිබුණත් හැදුනේ නැහැ. ඒක නිසා තමයි අපට සිද්ධ වුනේ විදුලි කප්පාදුවකට යන්න. ඔබතුමිය චෝදනා කරනවා මේ පහුගිය ආණ්ඩුව කාලේ කලේ නැහැ ඉත ඉස්සලත් නෑ නෑ මං කිව්වේ මේ පසුගිය කාලේ කියලා. මං ආණ්ඩුවකට චෝදනා කළේ නෑ. හරි දැන් ඕගොල්ලොත් ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවනේ. ඒක තමයි කියන්නේ පසුගිය කාලේ. නෑ ඒ අවුරුදු දෙකේ බලාගාර කොච්චර ආරම්භ කළාද? මම කියපු දේ ඔබතුමා හොඳට බලන්න අහලා පසුගිය කාල සීමාව තුල බලාගාර ඇවිල්ලා නෑ. නිකුත් කළා තියෙනවා කරන් කපන් නැති කොහෙද කියන ප්‍රකාශයට පත් කළා තියෙන. ඒතර ඒකට മന്ത്രി නිවාසත් අයිති වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මෙහෙමයි. සත්‍යයක්. ඒක മന്ത്രി නිවාස කියලා නෙමෙයි. සමහර වෙලාවට පාර්ලිමේන්තු වෙන්න පුළුවන් සමහර වෙලාවට නෙමිල් ප්‍රනාන්දු ස්පිරිතාලය වෙන්න පුළුවන්. දැන් ඒකත් මම ඊයේ උපදෙස් දුන්න අපේ නිලධාරී මහත්වරුන්ට ඒ තැන විතරක් බේරලා විසන්දි කරන්න පුළුවන් තැන් ප්‍රායෝගිකව බිමට ගිහිල්ලා විසන්දි කරන්න. මාදිවෙල മന്ത്രി නිවාසවල එහෙම කරන්ට් යනවා. මේ ඒ ඔය කලින් මෙම දීර්ඝ විදුලි කප්පාදුවෙන් තොරතුරු සංනිවේදන ශ්‍රේෂ්ඨයටද එල්ලවන්නේ දැඩි බලපෑමක්. විදුලි විසන්දියත් සමග සංඥා කුලුණු අක්‍රිය වන අතර එහි ආවරණ කලාපයේ ආශ්‍රිතව අන්තර්ජාල සේවා ලබා ගැනීමට අපහසු වී ඇති බව තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා පවසනවා. මේ අතර පැය 13ක විදුලි විසන්දියත් සමග මහජනතාවගේ දෛනික ජීවිත කටයුතු අඩපණ වී තිබුණේ මෙලෙසින්. කරන්ට් එක නැතුව දවස් ගානක් ඉසේ කපනවා. ඉතින් රෑටත් කපනවා. දවසට පැය 12ක 14ක වැඩති. මේ වැය ටික කරගන්න විදියක් නැහැ. මිනිසුන්ට කිසිම යහපතක් වෙන්නේ නැහැ. අයන් එකවත් නැහැ. මිහින්දෙකත් නැහැ. දෙන්න එන මිනිස්සු වෙන්නේ නැහැ මේ පාළුව දැක්කහම. පුදුමාකාර අසරණයක්. මේක කියාගන්න බෑ. සනීප තත්ත්වෙtei මිනිස්සු මේ විදියට ගියොත් මානසික මට්ටම බොහෝ දුර්වල වෙයි කාගේ. විදුලි බල ඇමතුමාට කරන්ට් එක දෙන්න ඕන. ඒකයි ප්‍රශ්නේ. එතුමාට කරන්ට් එක නැහැ නේ. රජයෙන් ඉල්ලනවා මේ පැය 10 15 කපන එක. පැය 24ම කපලා දැම්මම අපරාධ මේක ඇතුළේ උයපු කිරිබත් ටික. කොහොමත්ම ඉතින් අර වැඩ කරන කට්ටියගේ පෞල් ජීවිතයක් තියෙනවා. මම 4 දිනක් ඉතින් ඉන්නේ ඕලයි. පැය 3ක් වැඩ කළා මොකක් කරන්නේ? අන්ඩයිනල් තමයි යන්නේ ඉතින් මොනවා කරන්නේ? දුන්සිය. මිනිස්සු බඩුවක් ගන්න එන්නේ නැහැ මේ ලයිට් ගියාම කරුවල නිසා එන්නේ නැහැ. ඒක දාන්න බෑ. අයිස්ක්‍රීම් තියෙනවා, පුපුල් මස් තියෙනවා, ෆ්‍රිජ් එකක් වුණාම සවුත් වෙනවා. මිනිස්සු බඩු නැතුණා බැන බැන යනවා. මේ රටේ පාලකයෝ අපිට මේ තසවද දෙනවා. කල්ලල ලයිට් නැහැ. පුදුම වදයක් නෙවෙයි අපිට මේ දෙන්නේ මේ මිනිස්සු. වෙනදාමක් කරගන්න දෙයක් නැහැ. වෙනදාමක් කරන්න පුළුවන් වෙලාවට ලයිට් නැහැ. ඉතින් අපි කඩේ වහලා යනවා. විදුලිය විසන්ද කිරීම සංචාරක ශ්‍රේෂ්ඨයටද දැඩි බලපෑමක් එල්ල කර තිබිනේ මෙලෙසින්. විරෝධය පළ කරමින් දිවයිනපුර පන්දම් විරෝධතා ඇතුළු විරෝධතා රසක් සංගධානය කර තිබුණා.
मिनी सुन दिन मेले मिनी सुखिया